මේ වෙනකොට මගේ පරිශන යම් කිසි දුරකට ග්‍රීන් එනර්ජි කියන්නේ පුනර්ජනනීය බල ශක්තිය සම්බන්ධව තියෙන එක කොටසක් තමයි මේ ඉන්ධන කෝෂ කියලා කියන ෆුවල් සෙල්ස් අනාගතයේ ශක්ති නිෂ්පාදනය සම්බන්ධව පරිශන කිහිපයක් යනවා හම් වෙන පීඨාධිපති තනතුරත් එක්ක මට ටිකක් වැඩියෙන් යෙදෙන්න වෙනවා විශ්වවිද්‍යාලයේ දිනුම කියන්නේ අනිත් දේශපාලන ධාරාවන් හරහා NPP කොහොමද වෙනස් වෙන්නේ ඒක හරියට අවබෝධ වුණොත් තමයි මේක ගැන හොඳ උත්තරයක් ලැබෙන්නේ විද්වතුන් මේකට එකතු වෙන්නේ ඇත්තටම දේශපාලන අරමුණ देशपालन अरम तमें नम देशपालने किट ने समहलाट ए विद्वत्न पार्लिमेंटू मंत्री के पिला दक्षण दायक तमंग इन शेषेटे दक्षण अभी अन्नकुमार दिशा नायक भौतिक विद्या संबंध उपाधि अभी भौतिक विद्या उपाधि संबंध में अभी हूतोरगा अभी हूतोरगा देशपालने वसर गान देशपालन यदवी महरहु क्वच्चर दुरीट देशपालनिक वशे सुधुसुपुदेल अनिवार्य දේශපාලනික වශයෙන් දැනුමක් තියෙන පුද්ගලයෙක් මේ සඳහා තෝරාගන්න ඕනේ. ආගමික හරි මොකක් හරි ওই මිත්‍යා විශ්වාස කරන පිරිසක් ඉන්නවනේ. සමහරවිට ඒ කට්ටිය කොච්චර උගත් වුණත් ඒ මිත්‍යා විශ්වාස කරහා යනවා. ඒතකොට අපිට කවදාවත් ඒ මිත්‍යා විශ්වාසයන් වලින් සම්පූර්ණයෙන්ම ඈත් කරනවා කියන එක විශාල කාලයක් යන වැඩක්. ඒක අපිට කවදාවත් දේශපාලනයකින් මුකින්වත් කරන්න බෑ. ඒතකොට එහෙම කට්ටියක් ඉන්නවා. ඒ කට්ටිය අපි පැත්තකින් තියන්න ඕනේ මේකෙදි. අයිබෝන් ඔබ අදත් කලුසුද්දා YouTube නාලිකාවේ තවත් එක් වීඩියෝ එකක් සමගයි රටේ පවතිනවා දේශපාලන කතිකාවන් රටේ මොකද වෙන්නේ සහ මේ මැතිවරණ වර්ෂයක් අපි සාමාන්‍ය මිනිස්සු විදිහට රටේ පවතින දේශපාලන තත්ත්වය සහ රටේ මේ ආර්ථික අර්බුදයෙන් ගලවා ගැනීමේ මෙහෙයුමක් මිනිසුන්ට තියෙනවා ඒ නිසා විද්වත් කතිකාවන් බොහොමයක් ඇති වෙලා තියෙනවා අපි මොකද්ද කරන්නේ ඉදිරියට කියන ප්‍රශ්නයත් එක්ක ඒ නිසා අපිත් අද විද්වත් සාකච්ඡාවක් ඔබලට ගෙනාවා මේ තමයි ජාතික ධන බලවේගයේ විද්වත් සභාව නියෝජනය කරන ඌවෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චතුරංග සේනරත්න සර් සමග තමයි අපි අද සාකච්ඡා ඔබ වෙත ගෙනල්ලා තියෙන්නේ බොහොම ආදරෙන් අපේ සාකච්ඡාවට සර් පිළිගන්නවා මේ කාර්යබහුල වෙලාවේ අපිට අවස්ථාව ලබා දුන්නාට බොහොම ස්තුතියි සර් මම මුලින්ම සර්ට මේ ගැන පොඩ්ඩක් අහන්නම් සර් දැන් මහාචාර්ය කෙනෙක් ඒ වගේම ඊටමත් අඩු වයසෙන් තමයි සර් මහාචාර්ය කෙනෙක් වුණේ ඒ කියන්නේ අවුරුදු 35ක් වගේ වයිසකදී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගැන අපි කතා වෙනවා මේ දවස්වල ඉස්සරහට වෙන්නේ කොහොමද කියන එකත් කතා වෙනවා සර් මහාචාර්ය කෙනෙක් වෙන්න ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සාර්ථක විදිහට බලපානවා බලපාන තියනවා කියලා මිනිස්සුන්ට හිතෙන්න පුළුවන් ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් විය යුතුයි කියලත් කතාවක් යනවා මේ දවස්වල එතකොට සර් දැන් මේ සර්ට මහාචාර්ය කෙනෙක් වෙන්න ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ බාධාවක් කියලා නැහැ නේද ඔය ඇත්තටම අපි ගත්තොත් එහෙම රටේ අධ්‍යාපනයේ ලංකාවේ ගත්තොත් මගේ අදහස වගේම අපේ ජාතික ජන බලවේගයේදී කියන්නේ මේ කියන්නේ ලොකු හානියක් වෙලා නැහැ. ඒ කියන්නේ මේ වෙනකොට අධ්‍යාපනයේ යම්කිසි ඉදිරි තැනක ඉන්නවා. අනිත් රටවල් වලට සාපේක්ෂව විශේෂයෙන්ම අපි ඉන්දියාව වගේ රටවල් සමහර වෙලාවකදී අපේ එංගලන්තය වගේ රටවල් වලට පවා ඉදිරියෙන් අපේ අධ්‍යාපන ශාස්ත්‍රයේ යම් දුරකට තියෙනවා. අපි මේකේ අඩුපාඩුවක් හැටියට දකිනවා මේකේ යාවත්කාලීන වීම අප්ඩේට්ස් වෙන්නේ. අධ්‍යාපනය සඳහා රජයේ දක්වන දායකත්වයන් මධිකමක් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් අපි මේ අපේ ශිෂ්‍ය ව්‍යාපාරය අපි ශිෂ්‍යෙක් කියලා හිටියනේ නේ. අපි කාලයක් ශිෂ්‍යෙක් කියලා හිටියේ. එතකොට අපි ශිෂ්‍ය ව්‍යාපාරය හැටියට අපි මේ අධ්‍යාපනය රැකගන්න උත්සාහ කරා. කියන්නේ මේ අධ්‍යාපනයක් තියෙනවා. රැකගන්න අපිට අධ්‍යාපනයක් තියෙනවා. අපේ අධ්‍යාපන ශාස්ත්‍රයේ තමයි අත්‍තරම ශ්‍රී ලංකාවේ ගත්තොත් මේ වෙනකොට යම් දුරකට හරි යම්කිසි මට්ටමකට තියෙන්නේ. ඒ කියන්නේ අපි දන්නවා සාක්ෂරතාවය අතින් අපි යම්කිසි ඉහළතාවයකදී ඉන්නවා. IQ knowledge එක අතින් අපි ඉස්සරහින් ඉන්නවා. ඒ වගේ එකක් ගත්තොත් සමහරවිට මේකට අධ්‍යාපනයේ යම් දුරකට ඉවහල් වෙලා තියෙනවා. අපි අධ්‍යාපනයේ ඔය කියනවා වගේ මේ සමහර අයගේ මතයක් තියෙනවා නම් මේ අධ්‍යාපනය හොඳ නෑ කියන එක නෙවෙයි අපි කියන්නේ. මේක යම්කිසි යාවත්කාලීන වෙන්නේ. ඒ වගේ මේ තාක්ෂණයන් එක්ක මේක එකතු වීම කරන්න ඕනේ. මේ සඳහා අපේ ආර්ථිකය දක්වන දායකත්වයන් මැදිහත් වීමක් වෙන්න ඕනේ. අන්න ඒ වගේ දායකත්වයන් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මම අර කලින් කිව්වා වගේ අපේ ශිෂ්‍ය ව්‍යාපාරයකතු වෙලා මේ අධ්‍යාපනය රැකගන්න උත්සාහ කරනවා. අපි විශ්වවිද්‍යාල ආචාර්යවරු හැටියට ඊට පස්සේ අපි මේක යම් කිසි දුරකට මේකට බාධාවල් එනවා නම් ඒක සඳහා පිළිදිපත් වෙනවා. අපි දන්නවා වෛද්‍යවරු, ගුරුවරු මේ හැමෝම කතා කරන්නේ මේ අධ්‍යාපනය රැකගන්න. එහෙනම් අපි රැකගන්න අධ්‍යාපනයක් තියෙන යම් දුරකට. එතකොට මේ රැකගන්න තියෙන අධ්‍යාපනයේ අපි යම් කිසි ඉදිරි පිම්මක් යන්න ඕනේ. මම මේ ළඟදි කතා කරද්දි කිව්වා ඒ කියන්නේ සමහර IT වගේ ආයතන ඉන්දියාවට වැඩිය කැමති ලංකාව සමග එකතු වෙන්න. මොකද ලංකාවේ අධ්‍යාපනය යම් දුරකට
හොඳ ප්‍රවණතාවයක් තියෙනවා. හැබැයි අඩුපාඩු දකිනවා මේකේ. කියන්නේ මේ වෙනකොට දැන් අපිට ඇත්තටම මේකේ අධ්‍යාපන අපේ මේ ක්‍රමය පටන්ගෙන තියෙන දැන් විශාල කාලයක් තුලනේ. කියන්නේ මේ කණ්ණංගර මහත්තයා නේ නිදාස අධ්‍යාපනය ගෙනල්ලා ඊට පස්සේ ඒක යම් කිසි දුරකට ඉදිරි පරම්පරාව ඔස්සේ යම් කිසි ප්‍රගමණයකට දායක වුණා. අපිට දැන් තියෙන ප්‍රශ්නේ මේ රටේ පරිහානියට පත් වෙලා තියෙනවනේ යම් කිසි කොටසක්. ඒ කියන්නේ අපේ දේශපාලන වශයෙන් දූෂිත ආර්ථික වශයෙන් අපි පරිහානියට පත් වෙලා තියෙනවා. ක්‍රමය ඔස්සේ අපේ අධ්‍යාපනයේ යම් කිසි බලපෑමක් ඇති වෙලා තියෙනවා. ඒ හරහා අපේ අධ්‍යාපනය මේ කාලයත් සමග ඉදිරියට යන්නේ නැහැ. මේක යාවත් කාලිනේ කරලා මේක යම් කිසි ප්‍රමාණයකට මේ අධ්‍යාපනය ඉදිරියට ගෙනියන්න තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අලුත් දැන් උතන ජාතිය යලි නුනගී කියලා අපි එකම තැන ඉඳලා බෑ. ගෝලීයකරණයත් එක්ක අපි දන්නවා අලුත් තාක්ෂණයක් මේකට එකතු වෙනවා. එතකොට අපි අලුත් වෘත්තියන් එනවා. එතකොට ඒවත් සමග මේක මුහු කරගීම තමයි අපි අරමුණ. ඒක මේ වෙනකොට යම් කිසි දුරකට මන්දගාමී තැනක තියෙනවා. විශේෂයෙන් අපි දන්නවා ඒකට රජය විසින් වෙන මැදිහත් වීමක් අඩුයි. අපි නිකන් දැනෙන නිකන් තාක්ෂණය එකතු වෙලා තියෙනවා. දැන් පෞගේ ගාලේ මහින්දෝදේ තාක්ෂණ විද්‍යාල කියලා එකක් එහෙම හදලා ඉතින් දැන් තාක්ෂණය එකතු වෙලා තියෙනවා. දැන් අවුරුදු 20කට විතර තිබ්බ අධ්‍යාපනය නෙමෙයි දැන් යම් කිසි ගුණාත්මකතාවයක් තියෙනව නේද? ඔව්. ඇත්ත වශයෙන්ම ඒක පිළිගන්න පුළුවන්. ඒ කියන්නේ අපි කොහොමත් අර ජනකොට යන විදිහට එකතු වීම වෙන්න ඕනේ. ඒතොර එකතු වීම වෙනවා. එහෙම වෙලක් තියෙනවා. රජය විසින් යම් කිසි මැදිහත් වීම කරලා තියෙනවා. දැන් උදාහරණයක් ඇරෙට මම කියන්නම් මේ පැවතිච්ච රජයන් විසින් කරලා තියෙන හොඳ දේවල් හැටියට ඕක ගන්න පුළුවන්. අපි තාක්ෂණ වශයෙන් තාක්ෂණික වශයෙන් ඒ දේවල් එකතු කිරීම. ඒ වගේම මම දැක්කා එක කාලයකදී ලංකාවේ අධ්‍යාපන උපකරණවලට කියන්නේ ලැප්ටොප්ස් වගේ තාක්ෂණික වශයෙන් එන උපකරණවලට බදු නිදහස් කරනවා. ඒ වගේ දේවල් තියෙනවා ඇත්තම තාක්ෂණයත් සමග අධ්‍යාපන ඉදිරියට යන්න යම් කිසි දායකත්වයක් දෙනවා. නමුත් බොහෝ විට සිද්ධ වෙන්නේ මේක සම්පූර්ණ ක්‍රමයේ වෙනසක් සිදු කරනවා වෙනුවට ඒ සඳහා යම් කිසි පැලැස්තර කීපයක් අමුණමින් තමයි යන්නේ. ඒක විශේෂයෙන් අපි දන්නවා ඒක බිහිකරන්න ඒ වෙලාවේ කටයුතු කරපු අධ්‍යාපන ඇමති පවා කිව්වා මේක මට කරගන්න ඕන හින්දා මම මේකට නමක් යෝජනා කරලා තමයි මේක යන්තම් දුරකට මේ හැටේ කරේ කියලා. ඒ අධ්‍යාපන ඇමති ප්‍රසිද්ධියේ කියනවා ඒක. ඒ කියන්නේ ඒ වගේ අමාරුයි අපි යම් කිසි දෙයක් මේකට මේ අධ්‍යාපනයේ සම්බන්ධව අලුත් දේවල් හඳුන්වලා දෙන එක. මොකද බොහෝ විට දේශපාලනයක වශයෙන් ඒකට යම් කිසි වාසියක් තියෙනවා නම් ඒවා විතරයි ඒ කට්ටිය මුගත දුරට බැලුවේ. ඒ අරෙන්ට මේ ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් කරලා යම් කිසි ක්‍රමයක් ඔස්සේ කියන්නේ යම් කිසි දිශානතියක් ඔස්සේ මේක ගෙනියන්න තියෙන වැඩපිළිවෙලක් අපි ලොකුවට දකින්නේ. අපි කියන්නේ නෑ කියනවා නෙවෙයි මෙතන. අපි දන්නවා යම් කිසි දුරකට තියෙනවා. ඇත්තට කාලයක් මේක රැකිලා තිනවා කියන්නේ යම් කිසි දායකත්වයක් දක්වලා තිනවනේ. මේ වෙනකොටත් දළ දේශ නිෂ්පාදනයෙන් 100 ටිකක් විතර වෙන් කරන අධ්‍යාපනයට. ඒ කියන්නේ දේවල් වෙනවා. නොවෙනවා කියන්න බෑ. අපේ රටේ අනාගතය කියන එක පවතින්නේ මේ අධ්‍යාපනයේ ක්‍රමය මතමයි. විශාල ජවයකින් මේක ඉදිරියට ගෙනියන්න මේ අධ්‍යාපනයේ ක්‍රමය ඒ මට්ටමට ගෙනීමට සඳහා මීට වැඩිය දායකත්වයක් අපි අපේක්ෂා කරනවා. ඒක තමයි අපි දේශපාලනයක් කරනවානේ. යම් කිසි දුරකට අපේ දේශපාලනයකුත් අපි තියෙනවා. ඉතින් ඒ දේශපාලනය ඔස්සේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ අධ්‍යාපන ක්‍රමයේ යම් කිසි ඉදිරි පියවරකට ගේන්න. එතකොට දැන් මේ සර් නියෝජනය කරන මහාචාර්යවරයෙක් විදියට එතකොට මේ මම මේ ඒත් එක්කම ගන්න මේ ප්‍රශ්නේ සර් මොනවද කරන ඒ ගැන පරිශන මොන හරි කරලා තියෙනවද සර්? ඔව් ඇත්තටම ඔය මහාචාර්යවරයෙක් කියපු හින්දා මට කියන්න ඕනේ. එතකොට දැන් අපි මහාචාර්යවරයෙක් කියන්නේ විශ්වවිද්‍යාලයක් තියෙනවා නම් විශ්වවිද්‍යාලයක තියෙන තනතුරක්. විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ට උගන්වනවා කියන්නේ ඔහු මහාචාර්යවරයෙක්. එතකොට මහාචාර්යෙක් වීම දක්වා තියෙනවා යම්කිසි මට්ටම් කීපයක්. ආධුනික කතිකාචාර්යවරු විදිහට එන්න පුළුවන්. එහෙම නැත්නම් යම්කිසි අධ්‍යාපන මට්ටමක් තියෙනවා නම් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් හැටියට එන්න පුළුවන්. ඊට පස්සේ ඔවුන් ලබා ගන්නා දායකත්වයන්, ඒ කියන්නේ අධ්‍යයනය කටයුතු සඳහා ඔහු දක්වන දායකත්වයන්, පර්යේෂණ මට්ටමින් ඔහු දක්වන දායකත්වයන් සහ ජාතික අන්තර්ජාතික මට්ටමින් දක්වන දායකත්වයන් මත යම්කිසි ලකුණු ක්‍රමයක් ඔස්සේ අධ්‍යයනයක් කරලා ඒ යම්කිසි ලකුණු මට්ටමක් දීලා ඒ සඳහා ඒ ලකුණු මට්ටමට ලං වුණාට පස්සේ පිරිනමන තනතුරක්ම මහාචාර්යවරයෙක් කියන්නේ කියන විශ්වවිද්‍යාලයක් තියෙනවා නම් ඒකට මහාචාර්යවරු ඉන්න ඕනේ. එතකොට සාමාන්‍ය මහාචාර්යවරයෙක් ගත්තාම පර්යේෂණ කරන්න එපායි. නැත්නම් ඒකට යන්න බෑ. එතකොට මගේ දායකත්වය මූලික අවධියේදී මගේ PhD වගේ ගත්තොත් මූලික විද්‍යාව සම්බන්ධව තමයි, කියන්නේ නැනෝ තාක්ෂණය සම්බන්ධ විද්‍යාව සම්බන්ධව මගේ පර්යේෂණ කීපයක් ගියේ. නමුත් මේ වෙනකොට මගේ පර්යේෂණ යම් කිසි දුරකට ග්‍රීන් එනර්ජි, ඒ කියන්නේ පුනර්ජනනීය බල ශක්තිය සම්බන්ධව තියෙන එක කොටසක් තමයි මේ ඉන්ධන කෝෂ කියලා කියන ෆුවල් සෙල්ස්. ඒ කියන්නේ අනාගතයේ ශක්ති නිෂ්පාදනය සම්බන්ධව පර්යේෂණ කීපයක් යනවා. ඒ වගේම මගේ විශේෂ අවධානයක් යොමු වෙලා තියෙන මගේ පර්යේෂණ සඳහා ලංකාවේ තියෙන මිනරල් රිසෝර්සස්, ඒ කියන්නේ ඛනිජ සම්පත්, ඒ වගේ වට අගය එකතු කිරීමක් සම්බන්ධව පර්යේෂණ කීපයක් යනවා.
ඒ ජෛව තාක්ෂණය ඔස්සේ ජෛව සම්පත් අපි අගය එකතු කිරීමක් ඔස්සේ යම්කිසි නිෂ්පාදනයක් කිරීම දක්වා වගේ පර්යේෂණ කිහිපයක් යනවා. එතකොට මේ පර්යේෂණ ඔස්සේ මගේ අදහස ඇත්තටම මම මේ දේශපාලනයට යොමු වුණේ මේ රටේ පවතින තත්ත්වය මත වුණාට මගේ අරමුණ වෙන්නේ ඇත්තටම මගේ රස්සාවට. ඒ කියන්නේ මම මුල් තැන දෙන්න ඕනේ මේකට. පර්යේෂණ කළා යම්කිසි ලෝකෙට හෝ යම්කිසි නිෂ්පාදනයක් අපි ලබා දෙන්න ඕනේ. ඒ සඳහා පර්යේෂණ කිහිපයක්ම සිද්ධ වෙනවා. ඔබතුමා NPP එකේ විද්වත් සභාව නියෝජනය කරනවා. මහනුවර දිස්ත්‍රික් විධායක සමුළුවේ ඉන්නවා. NPP එක නියෝජනය කරන නිසාම දැන් මේ අපිට අත්දැකීම් තියෙනවානේ බලයටපත් වෙච්ච එක එක ආණ්ඩු එක එක නම් යොදාගෙන ආව දැන් අපි දැන් විද්වත් සභාවනේ දැන් NPP එක යොදාගන්නේ. ඒ වගේම දැන් වියත්මග බොදු බල සේනා ඊට පස්සේ ඔය යක්ක පුත්තු මහ සෝන් බලකාය ඔය එක එක දාගෙන ඇවිල්ලා එයාලත් දේශපාලනයට තමයි ආවේ. අරමුණුනේ දේශපාලනේ දැන් උඩින් පෙන්වන්නේ වෙන එකක් වගේ විත්තත් සභාවෙත් අරමුණක් තියෙනවද දේශපාලනයට ඇවිල්ලා රටේ දේශපාලන තත්ත්වය කරන්නද එහෙම නැත්තම් සරලයි යෝජනාවක් තියෙනවද මේ NPP එකට මොකක්ද? අපි NPP එක කියන්නේ මොකද්ද කියලා ඉස්සරහම බලාගන්න එපායි. ඒ කියන්නේ අනිත් දේශපාලන ධාරාවන් හරහා අපි NPP කොහොමද වෙනස් වෙන්නේ? ඒක හරියට අවබෝධ වුණොත් තමයි මේක ගැන හොඳ උත්තරයක් ලැබෙන්නේ. සමහරවිට අපි හිතමු දැන් දේශපාලනය කළා අපිට යන්න පුළුවන් තනතුරක් තියෙන එකක් තමයි අපි හිතමුකෝ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ඉනවා කියලා. ඒතකොට දැන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? සමහරවිට ගමේ ගත්තොත් එහෙම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ අපි කියන අපේ ඥාතියෙක්. අපේ ඥාතිත්වය නිසා අපිට සලකයි. මේ නැත්තම් අපේ ජාතියෙක් කෙනෙක් නේ. අපේ ජාතියට සලකයි. නැත්තම් කියනවා මගේ යාළුවෙක් මට මගේ බිස්නස් වලට සම්බන්ධ වෙයි එහෙම අදහසකින් සමහරලාට එකටි බලාපොරොත්තු වෙන මේ දේශපාලනය කියන එක එහෙම තැනකට ලඟු කරනවා. නමුත් අපි දන්නවා ඇත්තටම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් කියන්නේ කවුද? කියන්නේ රටේ නීති සම්පාදනය කරන්නට ඕන පුද්ගලෙ. ඒරෙන්ට ඔහු ප්‍රාදේශීය මට්ටමින් හෝ තමන්ගේ ඥාතිත්වයට එහෙම සැලකෙන කෙනෙක් නෙවෙයි. දැන් මේ අපි NPP එකේ අරමුණු වෙලා තියෙන්නේ මොකද්ද? NPP එකක් හැටියට කියන්නේ ඇත්තටම අපි මේ දේශපාලනට එහා ගිහිල්ලා අපි මේ සමාජ පෙරලියක් ඇති කරන්න යනවා. ඒතර මේ සමාජ පෙරලිය ඇති කරනකොට අපි මේ දේශපාලන ආකල්පයත් අපි වෙනස් කරගන්න ඕනේ. මේකට මැදිහත් වීමක් කරන හැමෝගෙම අදහස වෙන්නේ මේ දේශපාලන පෙරලිය කරගන්න. ඒතර මේ දේශපාලන පෙරලිය කරගන්නේදී සමහරලාට එක අවස්ථාවකදී වොන්න පුළුවන් වෙන්න පුළුවන් දේශපාලන නායකත්වය අරගෙන ඉදිරියට යන්න. ඒ වගේමයි අපි දන්නවා දේශපාලන නායකත්වයෙන් එහාට ගිහිල්ලා දැන් උදාහරණයක් විදිහට මේ ළඟදී අපේ NPP එකෙන් ඉදිරිපත් කරා ආර්ථික කවුන්සිලය කියලා එකක්. එතකොට ඒ ආර්ථික කවුන්සිලයේ NPP බලය ගත්තාම මුදල් නැමැති කියන්නේ ඒ ආර්ථික කවුන්සිලයේ එක් සමාජිකයෙක් විතරයි. අපේ දේශපාලන ක්‍රමයේදී අපි බලාපොරොත්තු වෙන්නේ මේ සුපුරුදු සාම්ප්‍රදායික දේශපාලනයේ තුල සිද්ධ වෙන යම්කිසි එක් පුද්ගලයෙක්ට සීමා වූ බලය යම්කිසි වපසරියක් තුල කියන්නේ ශේෂ්ත්‍රයේ තුල ප්‍රවීණයන්ගෙන් අදහස් අරගෙන ඒ ශේෂ්ත්‍රයේ තුල නියැලෙන සියලු දෙනාගේම අදහස් ඔස්සේ ප්‍රතිසංස්කරණය කිරීම. එහෙම නැතුව නැත්තම් අපි දන්නවා දැන් පහුගිය කාලේ ජනාධිපතිට හිතුණාම උදේ නැගිටලා නේ කාබනික වගාවක් කරන්න ඕනේ කියලා ඔන්න ඒක තමයි රටේ නීතිය වෙන්නේ. ඒ වගේ එකක් අපි කාබනික වගාවක් කරන්න අදහසක් ආවනම් කාගේ හරි ඉස්සරවම අහන්න ඕන පිරිසක් ඉන්නවා. එකක් තමයි මේ සම්බන්ධව කෘෂිකර්මයේ සම්බන්ධව දැනුමත් තේරුමත් තියෙන විද්වත් පිරිස. එතන ඉඳලා ඒක ප්‍රායෝගිකව භූමිය පැලකන ගොවියගෙනුත් අපි අදහස් ගන්න ඕනේ. මේ සියල්ලෙම එකතුවක් හැටියට තමයි යම්කිසි රජයේ නීතියක් සහ රජයේ ක්‍රියාදාමයක් සිද්ධ වෙන්න ඕනේ. අපේ අරමුණ වෙන්නේ අපේ NPP එකේ මේ ක්‍රියාවලිය අනිවාර්යෙන් සිද්ධ වෙනවා. මේ දේශපාලන ධාරාව ඔස්සේ කවුරු හරි හිතනවා නම් මේක දේශපාලනට වෙලා ඔය කියනා වගේ තමන්ගේ වර්ගයාට උදව් කරන්න එහෙම නැත්නම් තමන්ගේ ජාතියට උදව් කරන්න එහෙම නැත්නම් තමන්ගේ හිතමිත්‍රාදීන්ට උදව් කරලා ඒ බිස්නස් ටිකෙන් හම්බ කරන්න එහෙම ඉන්නවනම් ඇත්තටම ඒක වෙන්නේ නැහනේ. කියන්නේ මේ දේශපාලනය තුළ ඒක කරන්න අමාරුයි. කියන්නේ සමහරලාට ඇති සමහර අයගේ දැන් අපි ඔක්කොම මිනිස්සු. ඒතකොට සමහර වෙලාවට එහෙම අදහස් තියෙන මිනිස්සු මේකට එකතු වෙන්න පුළුවන්. මොකද අපි දන්නවා ඉස්සරෝම මේ NPP එක කියන එක දැන් අවුරුදු 3කට කලින් 3% චන්ද්‍ර ප්‍රතිශතය දෙමින් දැන් එක බලයක් ගන්නවා කියන්නේ 50 ඉක්මවන්න ඕනේ. 50 තුලට එනකොට සමහරලාට මේ අදහස් තියන අය ඉන්න පුළුවන්. හැබැයි ඒ අදහස් තියන අය ආවත් මේ ක්‍රමය වෙනස් වෙනකොට ඒ කට්ටියටත් මේ ක්‍රමේ රැඳෙන්න බෑනේ. ඒතකොට ඒ කට්ටියත් ඉබේටම මේ ක්‍රමයට අනුගත වෙන්න ඕනේ. එතකොට අපි ඇත්තටම වියත්මග කියන එකක් ගත්තොත් වියත්මගින් සිද්ධ වුණේ යම් කිසි එක්කෙනෙක් ප්‍රචාරණය කරන්න ප්‍රොමෝට් කරන්න කණ්ඩායමක් හදාගත්. ඒ කණ්ඩායම හිටියේ
උඟද්දුරට මම දැක් එකක් මම ඒ කියන්නේ මම වියත් මගේ සම්බන්ධයක් නැති හින්දා මම කියන්නේ මගේ යාළුවෝ හිටියා මම දන්න අය හිටියා ඒ කට්ටියගේ අදහස් එක්ක මම කියන්නේ වියත්මග කියන කණ්ඩායමක් එනවා එකපාරටම මොකක් හරි රැස්වීමකට. ඒ රැස්වීමට ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡාවක් තියලා ලොකු ප්‍රචාරයක් දීලා ඒ කට්ටිය ආපහු ගෙදර යනවා. ඒ කට්ටිය ඊට පස්සේ රජයේ වැඩපිළිවෙල වලට සම්බන්ධ කර ගැනීමට කිසි වැඩසටහනක් නැහැ එතන. එතකොට හැබැයි අපේ ජාතික ජනබලවේගයේ තියෙන ජාතික විද්‍යා සංවිධානය කියන්නේ අපි ප්‍රතිපත්ති හදන්නේ ජාතික විද්‍යා සංවිධානය හරහා. එතකොට ඒ ප්‍රතිපත්තිනේ අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. එතන මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ජාතික විද්වත් සංවිධානයේ හරහා තමයි මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ බලය පැවරෙන්නේ. විද්වතුන් මේකට එකතු වෙන්නේ ඇත්තටම දේශපාලන අරමුණක්, කියන්නේ දේශපාලන අරමුණක් තමයි තියෙන්නේ. නමුත් දේශපාලනය කිරීමට නෙවෙයි. සමහරලාට ඒ විද්වත් කෙනෙක් ඒ ශේෂ්ඨයක විද්වත් කෙනෙක්ට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙලා දක්වන දායකත්වයට වඩා තමන්ගේ ඉන්න ශේෂ්ඨයේ නැඳිලා ඊට වැඩිය රටට දායකත්වයක් දක්වන්න පුළුවන්. රටේ ප්‍රගමණය සඳහා ඡන්දෙ ඉල්ලන්න සමහර අය කැමති. ඒ කියන්නේ දැන් අපි තුමු උද්දතෙක් වුණත් එයා හිතනවා නම් තමන්ට දේශපාලනය තුල තමන්ට දායකත්වයක් දක්වන්න පුළුවන් කියලා. ඔහු ඒ සඳහා ඉදිරිපත් වෙනවා. ඒ කියන්නේ වියත්මගේ හිටපු කට්ටියත් ඉදිරිපත් වුණා මේ දේශපාලනයටනේ. මේ දේශපාලනය මම ඉල්ලනවා කියලා ඉදිරිපත් වුණා. නමුත් උන්ට හම්බුන්නේ අවස්ථාවක්. ආයසරයක් බලද්දී හම්බුනේ හිටපු කණ්ඩායමටම තමයි. එතකොට දැන් අපි NPP එක හැටියට උත්සාහ කරන දැන් ඇත්තටම අපි නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණාට පස්සේ පාර්ලිමේන්තුවෙත් යම්කිසි විද්වත් නියෝජනයක් තියෙන්න ඕනේ. ඒ ශේෂ්ඨයන් වලට අදාළ ප්‍රවීණයන් සිටිය යුතුයි. ඒක නිසා අපි උත්සාහ කරනවා එහෙම පිරිස් මෙතෙන්ද සම්බන්ධ කරගන්න. ඒක අපේ අරමුණ. එතකොට ඒකට එනවද නැද්ද කියන එක අපේ ඒ කියන්නේ ඒ විද්වතුන්ගේ අදහස. එයාගේ එකට නිදහසක් තියෙන්නත් ඕනේ. දැන් අපිට බලහත්කාරකම් කරන්න බෑනේ. ඔයා මේකට ශේෂ්ඨයේ දක්ෂයේ කියනද ඔයා අනිවාර්යෙන් මේ දේශපාලනට වෙලා මේකේ ඡන්දිල්ලන්න ඕනේ කියන්න බෑ. සමහරලාට ඇත්තම කතාව කියනවා නම් මම යම්කිසි මැදිහත් වීමක් වෙලා තියෙනවා සමහර කාලවල වලදී ප්‍රාදේශ සභාවල් වලට. මම නියෝජනය කරන්නේ ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික්කේ. එතන මහනුවර දිස්ත්‍රික්කේ යම්කිසි ඡන්දයක් යනකොට ඒ ඡන්දය ඉල්ලන්න කියලා අපි ආරාධනා කරනවා ගිහිල්ලා. සමහර ගම්වල ඉන්න හොඳ දක්ෂ කියන්නේ ඔහුට යම්කිසි ශේෂ්ත්‍රීය ප්‍රවීණත්වයක් තියෙනවා. ඔහු ගමේ යම්කිසි පිළිගත් පුද්ගලෙක්, ගමේ මිනිස්සු සම්බන්ධව සම්බන්ධයන් තියෙනවා. එතකොට ඒ වගේ පුද්ගලෙක් අපි දකිනා මෙයා දේශපාලනට සුදුසුයි කියලා. අපි ගිහිල්ලා ආරාධනා කරනවා. එතකොට ඒ ආරාධනා කරත් බොහෝ දුරට එහෙම කට්ටිය දේශපාලනට එන්න කැමති නැහැ. ඒකට හේතුව තමයි මේ පවතින ක්‍රමයේ තුල වුන් හිතනවා තමන්ට මේ තියෙන தත්ත්වය, ඒ කියන්නේ තමන්ගේ ශේෂ්ත්‍රීය ප්‍රවීණෙක් මිනිස්සු අතර හොඳ නමක් දිනාගත් එක්කෙනෙක්. ඒතකොට මම මේ වගේ ජරා ජීර්ණ වෙච්ච තැනකට ඇවිල්ලා මගේ නම කැත කරගන්න කැමති නැහැ කියලා වුන් දේශපාලනට එන්න කැමති නැහැ. ඇත්තටම දැන් රටේ වෙලා තියෙන ලොකුම විනාශයත් ඒකනේ. හොඳ මිනිස්සු මේ දේශපාලනට එන්නේ. එතකොට එන්නේ කවුද? මේකේ මොකුත් වැඩක් නැතුව සමානලාට ඉන්න අය එන්න උත්සාහ කරනවා. එතකොට මම තව එකක් කියන්නම් මේ දේශපාලනයත් එක්ක සම්බන්ධ වෙනකොට දැන් මම නියෝජනය කරන්නේ ජාතික ජන බලවේගය. අපේ ප්‍රධාන කණ්ඩායමක් තමයි ජනතා විමුක්ති පෙරමුණ. ඒක පක්ෂ දේශපාලනය. එතකොට අපි දන්නවා අනිත් අයත් පක්ෂනේ. එතකොට දැන් ওই කියනවා වගේ විද්වතුන් ශේෂ්ත්‍රීය ප්‍රවීණයන් වගේ එකතු වෙනවා වගේම අපේ වැදගත්ම සාධක හෙඩ් එක, ඒ කියන්නේ මේකේ මූලිකත්වයේ දරන කණ්ඩායම තමයි දේශපාලනය. අපි හිතමුකෝ ඕනම ශේෂ්ත්‍රයක දැන් අපි කතා කරනවා ওই කට්ටිය ඇඳුමක් මහන්න දෙනකොට යන්නේ හොඳම ටේල් ළඟට. කියන්නේ ඒ ශේෂ්ත්‍රීය ප්‍රවීණයෙක් හොයාගන්නවා නේ. සපත්තුවක් මහනවා නම් නේ. ඔව්. ඒ සපත්තු මහන එකේ හොඳම එක්කෙනා ළඟට තමයි අපි යන්න උත්සාහ කරන්නේ පුළුවන් තරම්. ගෙදර පුටුවක් හදාගන්නවා හොඳම වඩුව ළඟට යන්න. එතකොට එහෙනම් අපි දේශපාලනයේදී අපිට බෑනේ ඒ සඳහා ප්‍රවීණයෙක් මෙයා ඉන්නවා කියලා අපිට තෝරගන්න බෑ එයා මහාචාර්යවරයෙක් කියන එක. දැන් මහාචාර්යවරයෙක් කියන එක ඇත්තටම එයා ඒ ශේෂ්ත්‍රයට දාල පුද්ගලෙක් වෙන්න පුළුවන්. නමුත් ඔහු දේශපාලනය ගැන දැනුමක් තියෙනවද දන්නේ නැහැ නේ. ඒක වෙනම කතාවක්. නේ. ඔව්. සමහර උගත් පුද්ගලයෝ දැනුමක් තියෙන පුද්ගලයෝ දේශපාලන වශයෙන් ඊටාම බාලයි. එතකොට අපි දැන් ඒ වගේ අපි කිව්වා වගේ දැන් ප්‍රවීණයෙක් හොයාගෙන යනවා ඒ ශේෂ්ත්‍රයට අදාළ වගේම අපි මේ ව්‍යාපාරයේ ගොඩනගන්න මේ ජනතා ව්‍යාපාරයේ ගොඩනගන්න දේශපාලන වශයෙන් ප්‍රවීණයෝ කණ්ඩායමක් හිටියා මේ ලංකාවේ. තමන්ගේ පෞද්ගලික ලාභ ප්‍රයෝජනයේ නොතක මේ සමාජයේ මේ වෙනසක් කිරීම සඳහා දායකත්වයේ දක්වන යම්කිසි දේශපාලන කණ්ඩායම් ඉන්නා මේ රටේ. ඒක ප්‍රධාන ධාරාවේ යම්කිසි හුදකලා වෙච්ච චරිතත් ඉන්නවා. අපි ඒක නෑ කියන්නේ. ඒ චරිතත් අපිට එකතු කරගන්න ඕනේ. නමුත් සමහරලාට ඔවුන් රැඳීන දේශපාලන ධාරාව ඔස්සේ උන්ට යන්න වෙලා තියෙන නිසා ඒකට එකතු වෙන්න බැරුව ඇති. නමුත් ඒක කණ්ඩායමක් විදිහට පක්ෂයක් විදිහට අපි දකිනවා. මේක ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ඒ සඳහා සුදුසු දේශපාලන දැනුමක් සහිත දේශපාලන ප්‍රවීණයන් කීපයක්. එතකොට ඔවුන්ගේ සහය අනිවාර්යෙන් ඕනේ. නැත්තම් අපි මොන්නේ දැන් අපි දන්නවනේ දැන් පහුගිය කාලෙකදී ජනාධිපති වුණා ගෝඨාභය. ගෝඨාභයට කිව්වේ මොකද්ද? ගෝඨාභය කියන්නේ ටවුන් එක හැදුවා. හරි. යුද්ධ කරා. හරිද? ඔය කතාවල ටිකක් කිව්වනේ.
ඔහු ඒ වගේ යම්කිසි හොඳ තැනකුත් තිබුණා. ඒ කියන්නේ අපිට අපි අපේ විරුද්ධවාදී තමයි. නමුත් අපි දකිනවා සමහරලාට ඔහුගේ හොඳ ලක්ෂණ තිබුණා. ඒ කියන්නේ යම්කිසි විදියකට අපේ නගර ප්‍රතිනිර්මාණය කිරීමේදී යම්කිසි දක්ෂතාවයක් දක්වන්න ඇති. ඒකට මුදල් වියදම් කරනවා නම් ඉතින් කොහොමත් පුළන්නේ වැඩේ කරන්න. ඒ වගේ හැබැයි ඔහු යම්කිසි දුරකට කරවුවා වෙන්න පුළුවන්. යුද්ධයේදී යම්කිසි දායකත්වයක් දක්වුවා වෙන්න පුළුවන්. නමුත් ඔහු දේශපාලනේ මොකදුනේ? දේශපාලනේදී මං හිතන්නේ මේ ලෝකයේ හිට ලංකාවේ හිටපු මේ අවුරුදු 2500 ඉතිහාසයේම ෆේල් වෙච්ච දැන් එහෙම අහලවත් නැහැ නේ මේ රජෙක්වත් පන්නලා තියනවා කියලා මිනිස්සු එක තේලා නැහැ නේ. ඒතකොට ඒ තරම් ෆේල් වුණා. ඒ කියන්නේ අපි අනිවාර්යයෙන්ම දේශපාලනේ දැක්මක් තියෙන පුද්ගලයෝ ගන්න ඕනේ. ඒතකොට මේ ජනතා විමුක්ති පෙරමුණේ මං දකිනවා යම්කිසි සාධනීය ලක්ෂණයක් ඔවුන්ගේ පක්ෂයට බැඳෙනවා කියන්නේ ඔහු අනිවාර්යයෙන්ම දේශපාලන අධ්‍යාපනයක් ගන්නවා. දැන් අනිත් දේශපාලන පක්ෂයකදී ඔහුට සමාජිකත්වයේ දෙන්න හේතු වෙන්නේ කොච්චර සල්ලි තියෙනවද, කොච්චර මිනිස්සුන්ට මේක බෙදලා මිනිස්සු අල්ලගන්න පුළුවන්ද, ඔයාගේ ඥාතියෝ කොච්චරක් ඉන්නවද. ඒක මේනේ. හැබැයි ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකත්වයේ ගන්නවා කියන්නේ එයා බැඳිලා ඉන්න අනිවාර්යයෙන්ම දේශපාලන අධ්‍යාපනයක. කියන්නේ ඔහු අනිවාර්යයෙන්ම දේශපාලන අධ්‍යාපනයේ තියෙන ඔහුට මොන 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 ශාස්ත්‍රයක මොන කේ වුණත් ඔහුට දේශපාලන අධ්‍යාපනයක් තියෙනවා, දේශපාලන සාක්ෂරතාවයක් තියෙනවා. එතකොට ජනතා විමුක්ති පෙරමුණේ නායකයා අනුර සහෝදර NPP ක විද්වත් සභාව විදිහට අනුර කුමාරසනායක සහෝදරයා නායකත්වයට සුදුසුයි කියලා සර්ලා හිතන්නේ ඇයි? දැන් ඇත්තටම අනුර කුමාර සහෝදරයා නායකත්වයට පත් කරන්නේ NPP කේ සාමූහික තීරණයක් වශයෙන්. එතකොට අපි දන්න මම අර කලින් කිව්වනේ මොකද්ද? අපි දේශපාලන වශයෙන් නායකත්වයක් තෝරනවා නම් ਉਹ දේශපාලන වශයෙන් පරිණත වෙන්න ඕනේ. එතකොට මම හිතන්නේ මේ ජාතික ජන බලවේගය තුල මාස 6ක අමාත්‍ය ධූරයක් දරලා ඒ අමාත්‍ය ධූරයේ මේ වෙනකොට කියන්න කිසිම වරදක් නැති ශේෂ්ත්‍රයේ විශාල වැඩ පෙන්නපු පුද්ගලෙයි. අවුරුදු ගාණක් දේශපාලන ධාරාවේ යෙදී සිටින පුද්ගලෙක්. අපි දන්නවා අනුර කුමාර දිසානායක කියන්නේ භෞතික විද්‍යාව සම්බන්ධ උපාධියක් නේ තියෙන්නේ. ඒතොර අපිට ඔහු භෞතික විද්‍යාව උපාධිය සම්බන්ධව නෙමෙයි අපි ඔහු තෝරාගන්නේ. ඔහුගේ දේශපාලනය වසර ගාණක් තිස්සේ ඔහුගේ දේශපාලන යෙදවීම හරහා ඔහු කොච්චර දුරට දේශපාලනික වශයෙන් සුදුසු පුද්ගලෙක්ද කියන එක. ඒතොර අපිට අනිවාර්යෙන් දේශපාලනික වශයෙන් දැනුමක් තියෙන පුද්ගලෙක් මේ සඳහා තෝරාගන්න ඕනේ. ඒතොර අනුර කුමාර සහෝදරයා කියන්නේ ඒ සඳහා යම්කිසි හැකියාවක් තියෙන පුද්ගලෙක්. නායකත්වයකට අපි දන්නවා දැන් මීට කලින් පත් වෙච්ච ජනාධිපතිවරු කියනවා මම තමයි හොඳටම කරන්නේ නේ මම. අපි බලාපොරොත්තුනේ දැන් පහුගිය කාලේ ජනාධිපති කෙනෙක් පත් කරන්න බලාපොරොත්තුනේ ගෝඨාභයක සෙල්ලම් බෑ. මෙයා තමයි කෙනා. මෙයා තමයි පොර. ඒතොර එයා තමයි මේ රට හදන්නේ කියලා තමයි කියන්නේ. හරිද? ඒතොර දැන් රනිල් ගන්නකො. රනිල් කියන්නේ මොකද? රනිල්ට තමයි පුළුවන්. රනිල් තමයි වැඩකාරයා. එයා තමයි මේ රට හදන්නේ. එතම කතාව කියනවා නම් ප්‍රසන්න අපිට මේ රටක් හදන්න තනි පුද්ගලෙට බෑනේ. එතකොට මේ තනි පුද්ගලෙක් රට හදනවා කියලා ඔහු හිතනවා කියන්නේම ඇත්තටම මං හිතන්නේ ඒක ඔහුගේ දුර්වලතාවය. රටක් හදනකොට හදන්න ඕනේ සාමූහිකයා. රටවල් ගොඩනගන්නේ කවදාවත් තනි පුද්ගලයෝ නෙවෙයි. මේ රටේ ගත්තොත් අපි කතා කරන්න ඉතිහාසය තියෙන්නේ මොනවද ගොඩනගපු දේවල්? අපි රුවන්වැලිසෑය හදලා තිනවා, අපේ වාරි පද්ධතියක් තිනවා, මේ ඔක්කොම හදලා තියෙන්නේ රටේ ජනතාව. ඒ සඳහා නායකත්වය තමයි දීලා තියෙන්නේ යම්කිසි කාලවලදී. අපි දන්නා රටේ නායකත්ව නාය රජවරු බිහිලා තියෙන හොඳ නායකත්වයෙන් තියෙන ඒ නායකත්වය කරලා තියෙන්නේ රටේ ඉන්න ජනතාව යම්කිසි සාමූහිකත්වයකින් මේ රට ගොඩනගන්න දායක කරගෙන තියෙනවා. අපි අනුර කුමාර සහෝදරයාගේ දකින හොඳම ලක්ෂණය තමයි ඔහු කෙලින්ම කියනවානේ දේශපාලනේ මට තනියෙන් මේකේ මැජික් පෙන්වන්න බෑ, මට කණ්ඩායමක්. අපි ඇත්තටම මේ පත් කරන්න යන්නේ මේ ජාතික ක්‍රියාංගිතයක්. ඒක සඳහා ජනතාව තමයි මේකට සම්බන්ධ වෙන්න ඕනේ. අපි මේ නූතන කාලයේදී අපි දැක්ක හොඳම එකක් තමයි යුද්ධ ජයග්‍රහණයක් කියන එක. ඒතොර අපි ඒකේ යම්කිසි අඩුපාඩු තියෙන්න පුළුවන්, යම්කිසි ජාතියකට අසාධාරණයක්ද ඒ කතාවල් වෙනම පැත්තකින් තියමුකො. නමුත් යුද්ධය කියන්නේ ලංකාවේ හමුදාව යම්කිසි ජයග්‍රහණයක් ලැබපු එකක්. එතකොට මේ සඳහා අපි දැකලා තියෙනවා කිසිම ජාති ભેදයකින් පක්ෂ ભેදකින් තොරව මේ ජනතාව ඒක රාශි වෙලා තමයි මේ සඳහා යෙදුණේ නේ. එතකොට ජනතාව එකතු වෙනම නම් රටක් ගොඩනගන්න පුළුවන්. එහෙම නැතුව තනි තනි පුද්ගලයෝ මේ සඳහා ඉදිරිපත් වුණා කියලා රටක් ගොඩනගන්න බෑ. ගොඩනගපු හැම රටකම දැන් අපි දන්නවා එක එක ශේෂ්ත්‍රයන්වල ප්‍රමිනියොන්ට වඩා මේ රටවල් ගොඩනගලා තියෙන හුඟක් රටවල් යම්කිසි දේශපාලන දැක්මක් තියෙන දේශපාලන නායකයෝ. ඒ දේශපාලන නායකයා කරන්නේ පිරිස එකතු කරගන්න එක. ඒ ශේෂ්ත්‍රයන්වල ප්‍රවීණයන් එකතු කරගෙන මේ හැම ශේෂ්ත්‍රයක්ම ඉහළින් ඔසවා තියෙන එක. ඒතොර අපි දකිනවා අනුර සහෝදරයාගේ යම්කිසි හැම ශේෂ්ත්‍රයක් තුළම ඔහුට තියෙන පොඩි සෙන්ස් එකක්, ඒ කියන්නේ දැක්මක් දැනීමක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා ඔහු මේ සඳහා සුදුසුම පුද්ගලයා කියලා. එතකොට අර කලින් කියපු කතාවට මේක සම්බන්ධයි. ඒ සඳහා අපි හිතනවා
वेदिकावल हिटिया एन पी पी के अभी दर बलाते सह दिवे हम तेम स वेदिकावल इन इतकोट मे 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 लंगदीद स वेदिकावल अड़ वगे अभी पेर मुखद मे देशपालने मे पावेलाद राजकारी वशे अट अभी बंदी इन अभी आयतने वेड कर देशपालने की अन्नी अभी प्रधानम कार्य मगे मम यंकी राजकारी गेट बंदी लाइन तो मगे रा प्रमुखते मगे राजकारी ईट पशे तम अभी राजकारी क्वच्चर करवाद मे समाजे विन सकते नेता अरे अभी क्वच्चर राजकारी अभी राजकारी आरम का मे समाजे हुद अध्यापन खदने के मे राज समाजे दीवन करने के मे समाजे ताक्षण दीवन करने के मे समाजे दीवन करने के इतकोट ये सन्दाह अभी मे कैतुले वेडक नेता अभी मे रट विनस्कोनी सन्दाह अट यंकसी वग की मत नपे कार्य अपे वृत्तिम अपीट अत्र दीलती है मेम राज्य कट्य जातिमी यंकसी सामजे पेरल अक्रो सामजे बलगण्यम अक्रो तो ये सन्दा अतन देशपालने तब ओणी किल अभी देशपालने यदि अक्रण मम कलिंग की व मम कलिंग हिटपुतान गत्ता दंग हमें पीठाधिपति तन तेक् मठ टीका वेडियंग यदेन्डवेन वे विश्वविद्यालय दीवन सन्धा मठ एक मूलिक कार्य निशा मगे मठ देशपालने यदवीम यम किसी प्रमाण की अडवीम तीयन एक हरि मुख्यनिक हरि नमु मे देशपालन क्रमे विनाशकियन मगे हंगीम मंगिता अडवे किल मेघ विनाश नो विनाशीम दक्वाम मुखद मे मे अभी रटे मे क्रमे विनाशकिरी मक वस्से मे रटे यंकसी इदिरी दक्मक तीरमा की अभी पेन तक माने की तम अभी मेक नवती इतक नवती किल हित मारे आप गुडक बैठील इतकोट मेकट मे मम एक साधक मे मे स इसलत्व दी अध्यापन क्रमे अध्यापन क्रमे तीन एक कोटा तोड़ा इंग्लिश धनम सह मे ताक्षण पेटिपत दी ताक्षण उदाहरण निशाने दंग अरे मे मे लंग तीन ये पेरे कलनी टापर अरे वेंट बुधुहाम दुर्वंट वेन्द मिनीसु कैन मे ताक्षण धनम सह मिथ्या विश्वास मार विधि अपे मिनीसु अतर किंदा बस तीन वांगिता एक पालक्यों कर वेडक समहार विला इतकोड़ मे 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 मगे मे ताक्षण पीड़िबंद एन पी पी एक एन पी पी मनोहर योजना तीन अद मगे अमको मिथ्या विश्वास कर हा मिनीसु यानम इतोड़ अत्र अपे खाले अतिम लोके ये खाले तुलदी अध्यापने की विंगे आगमहर पेदा पिरीवेन अध्यापने अतिपुण इवगेम मिशनारी अध्यापने अतिपुण पल्यहर ने मुस्लिम शरिया अध्यापने अतिन इवगे मुंगदुरट इसर रटे लोके अध्यापने क्रमे तिपुण आगमहर नमूत समहर विलावधि एक वडा दें यंकि सिस्टम मेकोस्से विन क्रमे कि अध्यापनेनव मे अध्यापन क्रमेदी इनकोट दर आगम पुड अद्यापन मिदनकोट मे आगमट समहलाट एदलगंट एक कट्य एक मिथ्या विश्वास इनव इतकोट दिन मे दपीट क्वच्चर की प्रसन्न मे लोकी मिनसु हंड्रेड सीर सीया विनस्कर बेनीन अभी संख्या ने स्टटिस्टिक्स डेटा अरगन बलवत्न स्वाभाविक व्याप्तिया यंग से कोटसाकिन अभी क्वच्चर दुनत कटेट अवबोध दिंड बैक पीलिगंड अभी देशपालने अपीट कि अभी उत्साह मे देशपालन धनुम मे सीर सीया मिनसुंड दीला मे क्रमे विनस्करण कील कौर हिता ओहट अत्र विद्यात्मक धनुमाज्ञति मेकि विद्या मैं उपकरलती है विद्या पेहदीलिवेन वं किसी प्रमाण इन वेकट्यट मे ओणम श्रेष्ठ किसियान श्रेष्ठ धनुमा दिंड बै ओ देशपालन वशे धनुमदेन वन देशपालन अट उपरी देशपालन धनुमदिंड पूर्व प्रमाण कीन वन मम मम दास्करणी सीर तीसपाकल रेखने वगे यं किसी प्रमाण अट इक पिरीसाकिन अट देशपालन वशे धनुमदीला ओह यम मगट गंड पुलवा इवगेम यं किसी आगमिक हरी मुखक हरी वे मिथ्या विश्वास विश्वास कर पिरीसाकिन वाणि समहलाड़े एक क्वच्चर उगत्ना ये मिथ्या विश्वास कर हाँ नवा तो अपीट खबदावत ये मिथ्या विश्वास वेलिंग संपूर्ण ऐत करणवा किए
විශාල කාලයක් යන වැඩක්. ඒක අපිට කවදාවත් දේශපාලනයේ මොකින්වත් කරන්න බෑ. ඒකට එහෙම කට්ටියක් ඉන්නවා. ඒ කට්ටිය අපි පැත්තකින් තියන්න ඕනේ මේ මේ ක්‍රම මේකෙදී. එතකොට සමහර වෙලාවට ওই දේශපාලනයේදී අපි දැක්කානේ කැලණියට නායක ආවනේ. කැලණියට නායක කැවිලා ඒ දෙන්නේ අර පිරිසට ආමන්ත්‍රණය කරනවා. ඒතර ඒ පිරිසට ආමන්ත්‍රණය කරන කොටසක් ඉන්නවා. අපි ඇත්තටම ඒ පිරිසව පැත්තකින් තියනවා වෙනුවට ඒ කියන්නේ පැත්තකින් උත් තියනවා. හැබැයි ඒ පිරිසටත් වෙන ක්‍රමයකින් ආමන්ත්‍රණය කරන අපිට හැබැයි සමහරලාට ඒ 35ක වගේ ප්‍රමාණයක් දිනා ගන්න බැරි වෙයි. කියන්නේ ඒක සාමාන්‍ය දෙයක්. ඒතර අපිට අපිට බලයක් ගන්නවා කියන්නේ ජාතික ජන බලවේගයට 51යි ඕනේ. එතකොට ඒ වගේම අපේ අධ්‍යාපන ක්‍රමයට අර කලින් කිව්වා මේකේ ප්‍රශ්නේ එක කොටසක් විදිහට කිව්වා අපි කොහොමද එකතු කරන්නේ මේක මේ මේ කියන්නේ මේ තාක්ෂණය එකතු කරන්නේ කොහොමද කියන එක වගේ අදහසක් ආවා. එතකොට ඒකට මට කියන්න තියෙන උත්තරයක් හැටියට දැන් අපි ඇත්තටම අපි දන්නවා දැන් පොඩි ළමයෙක්ගෙන් ඇහුවොත් අපිට ඔයා වෙන්න කැමති කවුද කියලා. කලින්ම කියන්නේ මොකද්ද? ડોක්ටර් කෙනෙක්. ડોක්ටර් කෙනෙක්. ඇයි එහෙම කියන්නේ? ඒකට හේතුවක් තියෙනවා. ඒක තමයි අපේ අධ්‍යාපන ක්‍රමයේ රජය විසින් දායකත්වයක් දක්වලා තියෙනවා නම් අධ්‍යාපන ක්‍රමයේ අරගෙන ඒ අධ්‍යාපන ශාස්ත්‍රයටම අදාළව වෘත්තියක් කරන්ඩ ඒ වෛද්‍ය වෘත්තිය. කියන්නේ ඉහළ වෘත්තියක් තියෙනවා. ඔහු ඒ අධ්‍යාපන ශාස්ත්‍රයේම ගිහිල්ලා ඒ අධ්‍යාපනයේ ලැබුවොත් ඔහුට වෘත්තියක් ෂුවර්. හරිද? ඒක නිසා අපේ ජනතාව අතර දන්නවා මේ ඇස්සේ ගියොත් මේක හරි. ඒතකොට ඒක විශාල හොඳ මේකක්. ඒ කියන්නේ අපි ඒක සුභවාදීව දකින්න ඕනේ මේ ක්‍රමයේ තුල එක වෘත්තියකට හරි තැනක් තියෙනවා. හරිද? ඒ කියන්නේ ඔහුට ඉගෙනගෙන ඒ ඒ අංශයෙන්ම වෘත්තිය දක්වාම යන්න පුළුවන් තැනක් තියෙනවා. නමුත් අනිත් හැම වෘත්තියක්ම ගත්තොත් හුඟක් දුරට රජයේ විසින් මැදිහත් වීමක් දක්වලා මෙයාට මෙහෙම ගියොත් මේ වෘත්තිය දක්වා යන්න පුළුවන් කියන වගේ එහෙම අධ්‍යාපනකමේ හිඩැස් තියෙනවා. අපි කතා කරමුකෝ අපේ ලංකාවේ තියෙන ප්‍රධානම වෘත්තිය මොකද්ද? කෘෂිකර්මය. කෘෂිකර්මනේ ප්‍රධානම වෘත්තිය. නමුත් මේ වෙනකොට කාට හරි මම ගොවියෙක් කියලා කියන්නේ. දැන් අපි හිතමු අනිත් වෘත්තියක් කරන්ඩ මට සර්ටිෆිකේට් එකක් තියෙනවා. මට කියන්න පුළුවන් මම ගුරු වෘත්තියට දාලා මට අධ්‍යාපන සුදුසුකම් ටිකක් තියෙනවා මට. හැබැයි මට ගොවියෙක් වෙන්න මෙන්න මගේ සර්ටිෆිකේට් එක කියලා කියන්න බෑනේ අපිට. ඒතකොට එහෙනම් අපි ඒ වෘත්තියටත් අදාළව අපි වෘත්තිමය දායකත්වයක් ඒ කියන්නේ වෘත්තිය මට්ටමින් අධ්‍යාපනයක් දෙන්න ඕනේ. සමහර රටවල ගොවියෙක් කියන්නේ මේ ඒ පැත්තේ ඉන්න හොඳ හොඳ පුද්ගලයෙක් පිළිගත් පුද්ගලයෙක්. ඔහුට කාර්මික වැඩ පුළුවන්. ඒ කියන්නේ ඔහුට කෘෂි තාක්ෂණික ඔස්සේ ඔහුට තනියෙන් වැඩ කරගන්න පුළුවන්. ඩ්‍රෝන් එකක් අරගෙන රිමෝට් එකකින් ඉහිනවා පොහොර ටික නේ. තමන් උප මේ කියන්නේ ට්‍රැක්ටර් එක නැගලා ගිහිල්ලා හානේව ඔක්කොම තනියෙන් වැඩ කරගන්න පුළුවන් ඒ ගොවියෙක්ට තියෙන. ඒ කියන්නේ අපි තාක්ෂණ දැනුමක් සහිත පුද්ගලයෙක් නේ ඔහු. එතකොට අපිට අපේ තාක්ෂණයේ මේ වෘත්තියන් වලට යොදා ගන්නවා කියන්නේ අපි ඒකෙන් පරිපූර්ණ කෙනෙක්පත් කරන්න ඕනේ. දැන් ලංකාවේ වෙන්නේ මොකද්ද? තමන්ගේ තාත්තා ගොවියෙක් නම් මම ගොවිතැන් කරනවා. එතකොට දැන් තාත්තා කැමති නැහැ පුතා ගොවියෙක් වෙනවන්ට. තාත්තා කැමති පුතා වෛද්‍යවරයෙක් කරන්න. එතකොට ඒ પરම්පරාවෙන් පස්සේ ඉවරයි ගොවිතැන. එතකොට මෙහෙම ගියාම අපේ රටේ ආහාර නිෂ්පාදනය කියන එක ළඟ ලොකු ප්‍රශ්නයක් කියලා තියෙනනේ. අධ්‍යාපනය සඳහා වියදම් කරන්න මිනිස්සුන්ට සල්ලි නැහැ. ඒ වගේම කණ්ඩ බොණ්ඩ සල්ලි නැහැ. එතකොට මේ ප්‍රශ්නේ ඉදිරියේදී එන්නේ තව પરම්පරාවකින්. දැන් උදාහරණයක් කරලා අපි හිතමු. දැන් ළමයිට කණ්ඩ බොණ්ඩ දෙන්න සල්ලි නැති හින්දා අම්මලා ඒක සීමා කරනවා. එතකොට ඔවුන්ගේ පෝෂණය අඩු වෙනවා. මේ පෝෂණය අඩු වීම හරහා කුඩාවදීදී ඔහු ලොකු වැඩිහිටියෙක් වුණාම ඒ කියන්නේ ඊළඟ પરම්පරාවේ වැඩිහිටියා කියන එක නා රෝගියෙක්. එතකොට වැඩිහිටියෝ රෝගියෙක් වෙන પરම්පරාවක් කොහොමද සමාජයක් ගොඩනගන්නේ? එතකොට අද මේ අපිට තියෙන ආහාර සුරක්ෂිතතාවයේ කියන්නේ ආහාර සුලභතාවයේ අඩුව නිසා අපිට තව අවුරුදු 10කින් මේ රටේ රෝගියෝ පිරිසක් ඉන්නවා. ඒක අද තේරෙන්නේ නැහැ සමහරලාට. අද මේ අධ්‍යාපනයේට වෙන කප්පාදුවේ මේ අද වෙනකොට අපි දන්නවා අධ්‍යාපනයේ සඳහා වෙන උපකරණවල මිල ඉහළ දාලා තියෙනවා. ඒතකොට මේ ඉහළ දාපු මිල නිසා අද අධ්‍යාපනය අහිමි වුණොත් ළමයිට ඉස්කෝලේ යන්න බැරි තත්යකට ආර්ථිකයේ පත්තනෙකින් තව අවුරුදු 10කට 15කට පස්සේ ඉන්න තරුණයා තමයි මේ අධ්‍යාපනයක් නැති પરම්පරාවක් වෙන කියන රට හදන ජනතාව. රට හදන පිරිස. එතකොට අපි මේ අද තියෙන තත්ත්වයේ ඇත්තටම ප්‍රතිඵලදායි අපිට බලා ගන්න වෙන්නේ තව අවුරුදු 10කින් පස්සේ ඉන්න પરම්පරාවෙන්. එතකොට ඒ પરම්පරාව කියන්නේ රෝගී પરම්පරාවක් නම් ශ්‍රමය කැප කරන්න බෑ. ඒ පිරිස කියන්නේ අධ්‍යාපනයක් නැති පිරිසක් නම් තමන්ගේ නේ දැනුම පාවිච්චි කරන්න බෑ. එතකොට දැනුමත් පාවිච්චි කරන්න බැරි ශ්‍රමයත් පාවිච්චි කරන්න බැරි પરම්පරාවක් කියන්නේ ওই කියන 2048 තමයි. එතකොට දැන් තියෙන තත්ත්වේ හොඳ වෙන්න පුළුවන් සමානලාට ওই 2048ට මේ ක්‍රියාවලිය හරහා වෙන අනාගත බලපෑමට එක සාපේක්ෂව බලද්දී. එතකොට අපිට හිතා ගන්න පුළුවන් මේකේ අපි ඒ කියන්නේ ওই කියන තාක්ෂණය සහ සියල්ල අපි දෙන්න ඕනේ අනාගතයේ වෘත්තියක් සඳහා. දැන් මේ අපේ නාලිකාව වැඩිපුර නරඹන්නේ මේ විදේශගත ශ්‍රමිකයන් සහ තරුණයන්. ඒගොල්ලොන්ට ඒකට මේ ඒගොල්ලොන්ට සහ මේ රටේ ජනතාව විදිහට මහාචාර්යවරයෙකු විදිහට අපි වැඩසටහන අවසන් කරමු. මොකක්ද කියන්න තියෙන්නේ? මහාචාර්යවරයෙක් හැටියට
කිව්වොත් අපි මේ ශේෂ්ත්‍රයනේ අපි එතකොට මගේ ශේෂ්ත්‍රය ගත්තොත් රසායන විද්‍යාව එතකොට මහාචාර්ය විදිහේ වඩා මට හිතෙනවා මේක යම්කිසි සමාජය ගැන මම දේශපාලන වශයෙන් දකින්න කෙනෙක් හැටියට මේ කිව්වනම් වඩා සුසුයි කියලා එතකොට අපි දන්නවා මේ රටේ ওই විදේශගත ශ්‍රමිකයෝ එතකොට සමහර විදේශික විදේශයකට අපි යන්නේ ඇත්තටම එකක් වෙන්න පුළුවන් තමන්ගේ කැමැත්තෙන් ඒ වගේම තව පිරිසක් ඉන්නවා ඔවුන්ට මේ රට තුල පවත්වෙන්න බැරි හින්දා අකමැත්තෙන් යන පිරිසක් එතකොට ඒක දෙගොල්ලන් එතකොට තව ඒ කියන්නේ ඇත්තටම මේ දෙගොල්ලම සමහරලාට මේ අධ්‍යාපනය තුල හොඳ යම්කිසි ප්‍රතිලාභ ලබාගෙන ඔහුට මේ රටේ රාජකාරියක් කරන්න නැති නිසා යනවා. නමුත් ඒ පිරිස ගත්තොත් දැන් අර මං කලින් කියපු පිරිස නෙවෙයි කලින් කියපු පිරිස ඇත්තටම ඔහුට මේකේ මොනවද තිබුණත් ඔහුට එක්ස්පෝ මේ කියන්නේ ඒ රටවල වල තියෙනට එක්ස්පෝස් වෙන්න ඕනේ. ඒ රටවල වලට මුහු වෙන්න කැමති. ඒ පිරිස ඇත්තටම අපිට රටට වටිනවා. මොකද ඒ පිරිසෙන් එන විදේශ විනිමය අපේ රටට බලපෑමක් ඇති කරන අපේ රටේ ප්‍රගමණයට. එතකොට ඒ පිරිස අපිට ඕනේ. එතකොට ඒ කට්ටිය අපි පුළුවන් තරම් අපි උත්සාහ කරන්න ඕනේ ඒ කට්ටිය එහෙම ප්‍රොමෝට් කරලා ඒ කට්ටිය රටවල්වල ඒ වෘත්ති අදාළ වෘත්තියන් කරලා ඒ රටවල්වලින් හම්බ කරලා ලංකාවට සල්ලි එවන්න. ඒ වගේම අපේ සමහර පිරිසක් ඉන්නවානේ වෘත්තීය දැනුමක් නැතුවත් රට යනවානේ. අපේ රටෙන් වෘත්තියට අදාළව වෘත්තීය පුහුණුවක් නැහැ. අපි උත්සාහ කරන්නේ ඇත්තටම අපේ අනාගතේ අපි බලාපොරොත්තු වෙන්න ඕනේ අපි වෘත්තීය මට්ටමින් ප්‍රබල පුද්ගලයෙක් ඒ වෘත්තීය මට්ටමටම ඔහුව පෝෂණය කරලා ඔහු වෘත්තීය මට්ටමින් දක්ෂ පුද්ගලයෙක් විදිහට විදේශ ශ්‍රමිකයන් විදිහට යවන්න. දැන් අපි හිතමු මේ රටේ ඉන්න යම්කිසි ශේෂ්ත්‍රයක් තියෙනවා. ඒ ශේෂ්ත්‍රේ ගොඩනගන්න ක්‍රීඩා වෙන්න පුළුවන්, කලා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් යම්කිසි විද්‍යාව ශේෂ්ත්‍රේ වෙන්න පුළුවන්, තාක්ෂණේ වෙන්න පුළුවන්, IT වල තියෙනවානේ. අපි විශාල වශයෙන් දායකත්වයක් දක්වන පිරිසන්නේ අපි රටට අහිමිලා තියෙන්නේ. එතකොට ඒ පිරිස මේ රට දිනු කරන්න අනිවාර්යෙන්ම ඕනේ. එතකොට ඒ රටේ පිරිසත් සූදානම් වෙලා තියෙනවා. ඒ කට්ටිය තමයි ඇත්තටම විශාල වශයෙන් සූදානම් වෙන්නේ මේ රටේ මේ දේශපාලන වෙනස කරන්න. ඒතර මේ දේශපාලන වෙනස කරන්න උන් සූදානම් වෙන්නේ ඇයි ඒ? උන් කැමති මේ වැඩේ උනාට පස්සේ මේකට දායකත්වය දක්වනවා. එතකොට අපි දැක්කා කලින් අවුරුදුවල මේ රටේ දේශපාලන වෙනස් කරන්න මේනේ වෙනම ෆ්ලයිට් අරගෙන, ඒ කියන්නේ ගුවන් යාන අරගෙන ලංකාවට ඇවිල්ලා ඡන්දේ දාලා ගියා. උන් බලාපොරොත්තු වුණේ මේ රටේ වෙනස. නමුත් ඒක උනේ නැහැ. ඒතර මේ પરම්පරාව යම්කිසි වෙනසක් අපේක්ෂා කරා. උන් සූදානම් වෙලා හිටියා මේ රට හදන්න. නමුත් ඒක උනේ නැති හින්දා ආපහු යන්න ගියා. දැන් උදාහරණයක් හැටියට මම කියන්නම් මගේ ශේෂ්ත්‍රයේ අපි අපේ සේවකයන් බඳවා ගැනීම, ඒ කියන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් බඳවා ගැනීමට අපි ඇඩ්වර්ටයිස් කරනකොට, හරිද, අපිට දැන් 2020 වගේ වෙනකොට ලොකු ආයුධපත් ප්‍රමාණයක් ඉනවා ජේෂ්ඨ කතික ආචාර්යවරු, ඒ කියන්නේ PhD කරපු කට්ටිය 75ක් 80ක්. දැන් මේකට තෝරගන්න අමාරුයි. මොකද ඒ කට්ටිය බලාපොරොත්තු වුණා මේ අපි වෙනසක් කරා දේශපාලන වශයෙන් මේ වෙනස ඔස්සේ රට හැදේ. ඒතර ඒකින් දා ඒ කට්ටිය දැන් මේ එන්න බලාපොරොත්තුෙන් අපිට ආයුධම් කරන මේ ලංකාවට ආයුධම් කරනවා. එතකොට දැන් මේ ඊට හරියටම අවුරුදු දෙකකින් අපි මේ ළඟදී දානකොට සමහරලාට PhD කරපු එකනයි දෙන්නයි ඉන්නේ. සමහරලාට ඒකට තෝරගත්තත් ටිකින් කියන නෑ මට වෙන එකක් හම්බුනා මං ගියා කියලා. මේ ඉන්න කට්ටිය යනවා. ඒ කියන්නේ මොකද වෙලා තියෙන්නේ? දැන් එතන දෙකක්නේ. ඒතොර අර අතන කතාවෙදි වෙන්නේ එතන දේශපාලනේ අපිට මොකද්ද වෙන්නේ කියලා දන්නේ නෑ. හැබැයි බලාපොරොත්තුවක් තියෙනවා ඒ කට්ටියට යම්කිසි ප්‍රගමනයක් මේකෙ වෙයි. කිත මම මේ රටට ඇවිල්ලා මගේ දායකත්වයේ දක්වනවා කියන අදහසෙන් තමයි එහෙම ආයුධුන් එන්නේ. දැන් මම මේ උදාහරණයක් කියන එක හරියටම එහෙම වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ දේශපාලන පිවිදීමක් ඔස්සේ ඒ කට්ටිය එන්න කැමතියි. ඇවිල්ලා වැඩ කරන්න කැමතියි. ඒ වගේම දැන් එනකොට දන්නවා මේක වෙන්නේ නැහැ. ඒකින්ද මේ වෙලාවේදී අපි ඇවිල්ලා වැඩක් කරන්නවත් නැහැ, කරන්න දෙයක්වත් නැහැ. ඒකින්ද අපි ඇවිල්ලා වැඩකුත් නැහැ කියලා අතහැරලා දාලා ඉන්නේ. ඒකිනේ ආයුධුන් පත්‍රය එන්නේ නැත්තේ. නේ යම්කිසි පිබිදීමක් තියෙන්න ඕනේ ජනතාවට, යම්කිසි පිබිදීමක් තියෙන්න ඕනේ මෙතෙන්ට ඇවිල්ලා මේකට සේවය කරන්න පුළුවන්, මේ රට හදන්න පුළුවන් කියන එක. එතකොට සමහරලාට ඔහුගේ මේ තනතුර හරහා එන වැටුප ගැන හිතන්නෙත් නැතුව, ඒ කියන්නේ ඔහු දන්නා මේක මෙහෙම තැනකට ගෙනාවට පස්සේ මට මේකට යන්න පුළුවන්. තකල් මම කැපකිරීමක් කරනවා කියලා හරි මේකට ඇවිල්ලා මේක වැඩක් කරන්න පුළුවන් පිරිසක් ඉන්නවා. අපි ඇත්තටම මුලින්ම කරන්න ඕනේ මේ බලාපොරොත්තුව දීලා මේ බලාපොරොත්තුවත් එක්ක යනවා කියලා පැහැදිලි කිරීමක් කරන්න. එතකොට ඒ විදේශිකින් එන කට්ටිය මෙහෙට එන්නේ එයි. මම ඒ කට්ටියට කියන්නේ ආරාධනා කරන බලානින්ද මේ වෙනසක් වුණොත් ඇවිල්ලා මේ රටේ වෙනස සිද්ධ කරන්න ඒ සඳහා දායකත්වයක් දක්වන්න කියලා. බොහොම ස්තුතියි සර් අපිට මේ අවස්ථාව ලබා දුන්නට. අපි විසරණ අවසන් කරමු. අපි බලාපොරොත්තු වෙනවා සාමාන්‍ය ජනතාව හැටියට මේ ක්‍රම වෙනසක් වෙයි කියලා. ඉතින් අපි නගදීම දවසේ ගායත් මොන ගහමුද
බොහොම ස්තුතියි අපේ සරණ සම්බන්ධ වුණාට